නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සම්බුද්දස්ස කරුණාවන්තේ ගුණබද සත්පුරුස පින්වත්නි, දුබාහි පදිංචි අපේ පින්වන්ත දම්මික ගමගේ මහත්මානං දයාබර මහත්මය සාති ගමගේ මහත්මිය සත්පුරුස පිංතුනගේ දායකත්තයෙන් සිදුකරගෙන එන ඒදා රාත්‍රී අභිධර්ම වැඩසටහනයි අදත් මේ ආරම්භ කළේ. අභිධර්ම පාඩම් මාලාවේ 85 වන පාඩම අද ආරම්භ කරන අවස්ථාව. අද ඔය පින්වතුනට බලධර්මයි බොජ්ජංග ධර්මයි කියලා දෙන්නේ. බලධර්ම බලධර්ම පහක් තියෙනවා. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියලා. අපි මීට කලින් ඉගෙන ගත්ත බලධර්ම සම්බන්ධව මෙතන කතා කරන්නේ ඒ මිස්සක සංග්‍රහයේ කියවුන බලධර්ම සම්බන්ධව නෙමෙයි. ඒ මිස්සක සංග්‍රහයේ කියවුන බලධර්ම වලින් පින්වත්නි අපි මේ වෙනකොට මෙතෙන්ට ගන්නෙ පහයි. මෙතෙන්ට ගන්නෙ පහයි. ඉතින් ටික මගපල් ලබන ගමනට අදාළ මේ බලතරම ගන්නටදී කතා කරන්න හැ. අපි සද්ධා බලයේ, විදිය බලයේ, සති බලයේ, සමාධි බලයේ, ප්‍රඥා බලයේ කියලා බලධර්ම පහක් තියෙනවා. මෙන්න මේ වගේ වෙනස ලෝකෝත්තර මාර්ග හිතක් ඇති වෙන එකට උපකාර වන තත්ත්වයට භාවනාවෙන් දියුණු කරලා ගන්න පුළුවන් නිසා. එතකොට මේවයේ තියෙන වෙනස වෙන්නේ අර අතන ඉගෙන ගත්ත බලධර්ම වලට වඩා මේ පහේ ස්වභාවය තමයි මාර්ග හිතක් ඇති කර ගන්නකොට ඒ ලෝකෝත්තර මාර්ග හිතට උපකාර වන තත්වයට නැවත් නැවතත් කුසල් වඩලා භාවනාවෙන් මේක දියුණු කරගන්න පුළුවන්. සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. බලධර්ම කියන්නේ විරුද්ධ ධර්මයන් මර්ධනය කරන හින්දා. විරුද්ධ ධර්මවලට කොල්ලන්න බැරි හින්දා. දිට්ඨිය, විචිකිච්ඡා වගේ විරුද්ධ ධර්ම දුර්වල කරමින්, ඒවා මර්ධනය කරමින් මගපල් ලබන්න පුළුවන් විදියට චිත්තසංතතිය සකස් කරව ගන්නවා මෙන්න මේ බලධර්ම වලින්. ඒ ධර්මයන් විසින් කොල්ලන්න බැරි හින්දා, විරුද්ධ ධර්ම වලින් සොලවන්න බැරි හින්දා සද්ධාව, සතිය, සද්ධා, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව බලධර්ම වෙනවා. එතකොට සද්ධාව අර විරුද්ධ ධර්ම වලින් සොලවන්න බැරි හින්දා බලධර්මයක් වෙනවා. ඒ වගේම අලසකමින් කම්පා කරන්න බැරි හින්දා වීර්ය බලධර්මයක් වෙනවා. වීර්ය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. අලසකමින් තමයි මේ වීර්ය දුර්වල කරන්න පුළුවන් වෙන්නේ. ඒ අලසකමින් කම්පා කරන්න, දුර්වල කරන්න බැරි හින්දා වීර්ය බලධර්මයක්. ඊට පස්සේ ඊළඟ බලධර්මයේ සතිය. සතිය, සතිය කියන්නේ සිහිය. සතර සතිපට්ඨාන සිහිය. අකුසල් ධර්මවලින් කොල්ලන්න බැරි හින්දා තමයි සතිය බලධර්මයක් වෙන්නේ.
ඊට පස්සේ සමාධිය. සමාධිය කියන්නේ කුසල් සිතේ බලවත් ඒකාග්‍රතාවය. උද්දච්චය කියන වචනයෙන් හඳුන්වන නොසන්සුන්කම. ඒ චිත්තසන්තතියේ නොසන්සුන්කමින් හොල්ලන්න බැරි හින්දා මේ ඒකාග්‍රතාවයේ සමාධිය බලධර්මයක් වෙනවා. සමාධිය කියන්නේ ඒකාග්‍රතාවයට. මෝහයෙන් හොල්ලන්න බැරි හින්දා ප්‍රඥාව බලධර්මයක් වෙනවා. වීර චෛතසිකය යෙදෙන්නේ නැති හිත්වල බලධර්ම ලැබෙන්නේ නැහැ. හොඳයි කියන්න බලන්න බලධර්ම ටික. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට සද්ධාවට විරුද්ධ ධර්මයන්ගෙන් සද්ධාව හොල්ලන්න බෑ. මොනවද ඒ විරුද්ධ ධර්ම? සද්ධාවට විරුද්ධ ධර්ම එදන් තුනුරුවන් කෙරෙහි පැහැදීම, තුනුරුවන් විශ්වාස කරන ස්වභාවයනේ සද්ධාව කියන්නේ. එතකොට ඒකට විරුද්ධ ධර්ම මොනවද? සද්ධාවට විරුද්ධ ධර්ම දිට්ඨිය, විචිකිච්ඡා වගේ ධර්ම. වීර්යයට විරුද්ධ ධර්ම මොනවද? අලසකම. අලසකම. සතියට විරුද්ධ ධර්ම? සතිය, සීය, අකුසල ධර්ම බොහෝම. යකක සියලුම අකුසල ධර්ම. සමාධියට විරුද්ධ ධර්ම? මෝහය, නොසන්සුන්. සමාධියට විරුද්ධ ධර්ම උද්දච්චය. එතකොට කුකුච්චය කියන්නේ පසුතැවීමනේ. එතකොට ඔය මෙතන උද්දච්චය තමයි නොසන්සුන්කම තමයි මේ සමාධියට විරුද්ධ ධර්මය. ඊට පස්සේ සමාධිය කියන්නේ ඒකාගතාවේනේ. ප්‍රඥාවට විරුද්ධ ධර්මය මෝහය. හරි, අහපව කියන්න බලන්න බලධර්ම පහ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. හරි, එතකොට සද්ධාවට විරුද්ධ ධර්ම මොනවද? දිට්ඨිය, විචිකිච්ඡා වගේ ධර්ම. වීර්යයට විරුද්ධ ධර්ම අම්මලිකම්. අලසකම්. සතියට විරුද්ධ ධර්ම කුසල් කිරීම. අකුසල ධර්ම. සමාධියට විරුද්ධ ධර්ම මෝහය. උද්දච්චය. එතකොට ප්‍රඥාවට විරුද්ධ ධර්ම ප්‍රඥාවට මෝහය. එන්න ඒ විදිහට ඒ ටික දැනගන්න ඕන. එතකොට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා බලධර්ම පහක් තියෙනවා. එතකොට මේ බලධර්ම පහ මාර්ගඵල ලබන්නට, ලෝකෝත්තර මාර්ගඵලයටපත් වෙන්නට උපකාර කරනවා. ඒක ලැබෙන්නේ ඔබ භාවනා කරලා ඔබේ මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්ම දියුණු කරගත්තොතින්. පැහැදිලිද? හොඳයි, දැන් ඔන්න බොජ්ජංග ධර්ම වලට යන්නේ. බොජ්ජංග කියන වචනේ හැදලා තියෙන්නේ වචන දෙකක් එකට එකතු වෙලා. ඒ වචන දෙක තමයි බෝධි අංග කියලා කියන්නේ. බෝධි අංග. බෝධියට අංග වන ධර්ම බොජ්ජංග ධර්ම වෙනවා. බෝධි උච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධිය කියා කියන්නේ චතුරාර්ය සත්‍ය මාර්ග නුවණ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කරන්න උපකාර වන ධර්ම සමූහයේ අංග බොජ්ජංග ධර්ම වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය කරන්න උපකාර වන ධර්ම සමූහයේ තියෙනවා අංග වගේත්, ඒ අංග 37ක් තියෙනවා. ඒ අංග අතරේ පින්වත්නි බොජ්ජංග ධර්ම කියලා හතක් තියෙනවා.
චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන බෝධිපාසික ධර්ම ඒ බෝධිපාසික ධර්ම අතරේ මේ බොච්චංග ධර්ම හත තියෙනවා. සසරින් එතර වෙන්න භාවිතා කළ යුතු බෝධි කියන ආර්ය ශ්‍රාවකයාගේ අංග තමයි බොච්චංග ධර්ම කියන්නේ. මාර්ග නුවණ අවබෝධයට හේතු වෙන ධර්ම බොච්චංග ධර්ම විදියට හඳුන්වනවා. එතකොට නිවන පත්‍යස්ස කරන ධර්ම සමූහය තමයි මේ බොච්චංග ධර්ම කියලා කියන්නේ. බෝධි කීයක් තියෙනවද? බෝධි තුන කියන බදාර බෝධි තුන. පස්සේක බෝධිය සම්මා සම්බුද්ධ අරහත් බුදුපසේ බුදු මහරහත් සිංහලෙන් කිව්වත් නැත්නම් සම්මා සම්බුද්ධ බෝධිය පච්චේක බෝධිය ශ්‍රාවක බෝධිය. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය බෝධි තුනෙන් කොයි බෝධියට පත් වෙනද ඔය ඇත්තට ධර්ම දේශනා කළ තියෙන්නේ? ඔබට හම් වෙලා තියෙනවද බුදු පියාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලැබෙන බෝධිය වෙනුවෙන් දේශනා කරපු සූත්‍ර දේශනාව? නැහැ ස්වාමීන් වහන්සේ. ඔබට හම්බ වෙලා තියෙනවද පසේ බුද්ධත්වයේ ලබන්නට දේශනා කරපු සූත්‍ර ධර්ම දේශනාව පසේ බුදුවරුන්ගේ නාමලේඛන හම්බ වෙන ඉසිකිලි වගේ සූත්‍රවල? නමුත් පසේ බුද්ධත්වයේ ලබන්න කියලා දේශනා කරපු සූත්‍රයක් ඔබට හම්බ වෙලා තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. ඔබට හම්බ වෙලා තියෙනවද අග්‍රශාවකයන් වහන්සේලා වෙන්න අසූ මහ ශාවකයන් වහන්සේලා වෙන්න කියලා දේශනා කරපු සූත්‍ර දේශනාවක්? ඔය ඇත්තන්ට හම්බ වෙලා තියෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මග සතර ඵලයන්ට පත් වෙන්න කියලා දේශනා කරපු සූත්‍ර දේශනා නෙමෙයිද? ඒ කියන්නේ ඔය ඇත්තන්ට තුන්තරා බෝධියෙන් ශ්‍රාවක බෝධිය තුළ රහත්ත පීනුවම් පාන තමයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. සෝහාං වෙච්ච කෙනෙක්ට වුණත් භවයේ පොඩ්ඩක්වත් වාදනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් දවසක් මෙහෙම අහනවා. බොච්චංගා බොච්චංගාති බන්ති උච්ඡන්ති. කිත්තාවතානකෝ බන්ති බොච්චංගාති උච්ඡන්ති. ස්වාමීනි බොච්චංග බොච්චංග කියලා කියනවා. ස්වාමීනි කොපමණකින්ද මේ බෝධි අංග වෙන්නේ? බෝධි අංගය කියන්නේ කොපමණකින්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බෝධාය සංවත්තන්තිති කෝ බික්ඛු තස්මා බොච්චංගාති උච්ඡන්ති කියලා. පින්වත් මහණ, නිර්වාණාව බෝධය කිරීම පිණිස පවතින හින්දා බොච්චංග ධර්ම කියලා කියනවා. එතකොට නිර්වාණාව බෝධය කරන්න තියෙන ධර්ම හින්දා නිර්වාණාව බෝධය කිරීම පිණිස පවතින හින්දා බොච්චංග ධර්ම කියලා කියනවා. මේ බොච්චංග ධර්ම වැඩෙමින් මගපාල ලබන්න පුළුවන් චිත්ත සන්තතියක් තියෙන්නේ තිහේතුකයට විතරයි. අනෙක් අයගේ බොච්චංග ධර්ම ආදී තිහේතුකයට එහෙම වැඩුණාට මාර්ගපාල ලබන්න පුළුවන් මට්ටමට දියුණු වෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ ඉන්න සත්වයින්ගේ සමහර සත්වයෝ අපිට හම්බ වෙනවා අණ්ඩජ කට්ටිය බිත්තර වලින් උපදින්නේ. ඒ වුණාට බිත්තර වලින් උපදින සත්වයෝ කාලෙන් කාලයට වෙනස් වෙනවා. අන්තිමට ලෝකෙන් අතුරුදහනුත් වෙනවා මේ මහ පෘථුවිය අලු ධූලි වෙලා විනාශලා ගියාම. තව පිරිසක් අපිට හම්බ වෙනවා ගර්භාෂවලින් උපදිනවා. ගර්භාෂවලින් උපදින සත්වය එක කාලයකදී ලෝකෙ නැත්තටම නැති වෙලා යනවා. තව කාලයක් හම්බ වෙනවා සංසේදිත කුණු බිම් තෙද්දෙන් කාණ ඵලෙ උප්පත්ති ලබන සත්වය. ඒ අයත් සත්ත්ව සූර්ය ගමන සූත්‍රයේම සඳහන් වන විදිහට මේ ලෝකෙ විනාශයන් වෙනකොට විනාශ වෙලා යනවා. අහපව් ලෝකේ හැදෙනකොට ඕපපාතිකව උපදුණු ආභාසර බ්‍රහ්ම ලෝකෙ පිරිස් පහල තියෙනවා.
ඒ අයගේ පැමිණීමෙන් පස්සේ නැවත සත්ව ප්‍රජාව හැදෙනකොට එක එක සත්වයෝ නිර්මාණය වෙනවා. අතීතයේ හිටිය එක එක සත්වයෝ අතෝදහන් වෙලා තියෙනවා වගේ. ඩයිනෝසිරස්ලා වගේ සත්වයෝ අතීතයේ ඉඳලා තියෙනවා, මැමැත්ලා වගේ කට්ටිය, ඇත්කඳ ලිහිණියෝ, කුර විකුරුල්ල වගේ කට්ටිය අතීතයේ අතෝදහන් වෙලා ගිහිල්ලා. දැනුත් මේ වෙලාවේ සතුටත් ලේඛන වලට ඇතුළත් කරලා ඉන්න වද වෙලා යනවා කියන පිරිස් ඉන්නවා. සමහර අය සත්‍යයේ පැවැත්ම අහවල් අයකින් වුණු පරිණාමයක් කියලා විස්තර කරනවා. ඒකට හේතුව ඥාන විකෘති මෙන්න මේ විදියට වුණා කියලා සමහර කට්ටිය කියනවා. ඒව සම්පූර්ණයෙන්ම ඒ කට්ටිය ඥාන විකෘතියෙන් පරිණාමයක් කියලා කිව්වට එතන තියෙන හේතුඵල ධර්මයන්ගේ කියාවලියක් විතරමයි. ඒ නිසා තවත් දෙයක් සැකසෙනවා. ඒ වුණාට පෘථග්ජන පුද්ගලයෝ හතර දෙනාගේ චිත්තසන්තතිවල ස්වභාවයන් වෙනසක් වෙන්නේ. ඒවා නිත්‍ය නැහැ, සනියසනයක් පාසා ඇතිව නැතු යන ධර්ම වුණාට ධර්ම නියාම වශයෙන් ගත්තට පස්සේ අහේතුක දුගති සත්ව පිරිසක් ඉන්නවා. ඒ අහේතුක දුගති උපේක්ඛා සහගත අකුසල විපාක සම්තිරණ හිතකීම් ප්‍රතිසන්දිය ලැබල එවැනි සිත් පරම්පරාවක් තියෙන කෙනෙක්ගේ බොච්චංග ධර්ම මේ විදිහට කෙලෙසුන් නසන්න පුළුවන් විදිහට වැඩින්නේ නැහැ. ඊට පස්සේ අහේතුක සුගති අන්දගොළු බිහිරි උප්පත්තියෙන්ම අන්දගොළු බිහිරි මන්ද බුද්ධිකා දීපිරිස් ඉන්නවා. ඒ කට්ටියගෙත් මේ අපි කතා කරන බොජ්ජංග ධර්ම ටික ඒ චිත්තසන්තති සුදුසු නැහැ, ඒ විපාකය ලැබිලා තියෙන විදිහේ හැටියට මඟපල් ලබන්නට බොජ්ජංග ධර්ම මාර්ගපල් ලැබිය හැකි විදිහට වැඩින් නැහැ. ඊට පස්සේ දිහේතුක කට්ටිය දිහේතුක චිත්තසන්තය තියෙනවා ඉන්නවා. මේ අහේතුක දුගති, අහේතුක සුගති, දිහේතුක කියන චිත්තසන්තති තියෙන කට්ටිය ලැබුණේ ඒ භූමි විනාශය වෙලා ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් පහළව හිස්වම තිබිලා අහපෝ හැත්න කාලවලදී. එහෙම වෙන අතීතයේ ඒ චිත්තසන්තති වල තියෙන සිතයි චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවාලන්න පුළුවන්කම තියෙන ධර්මතා 22, ඒ කියන්නේ කර්මයේ බවට පත්වන ධර්මතා 22 අනුව තමයි මේවා වෙන්නේ. මේ විශාල කතාවක් මේ කිතියෙන් ඔබට කිව්වේ, මේක තේරුම් ගන්න පහසු වෙන්න. මහා විශාල දෙවන්ත කතාවක් මේ කිව්වේ. එතකොට පින්වත්නි, අහේතුක දුගති හෝ අහේතුක සුගති හෝ දිහේතුක කියලා කියන මෙන්න මේ පිරිස අතරේ දිහේතුක කියලා පිරිසක් ඉන්නවා. අන්න ඒ දිහේතුක කට්ටියට පුළුවන්කම තියෙනවා මේ අපි මේ කියන සති ධම්ම විචේ විරිය පීති පසද්දි සමාධි උපේක්ඛා කියලා දැන් තව ටිකකින් විස්තර කරලා දෙන්න හදන බොජ්ජංග ධර්ම ටික තමන්ගේ චිත්ත සන්තති වල වැඩෙන විදිහට කටයුතු කරගන්න. බොජ්ජංග ධර්ම හත විතරක් නෙමෙයි, සතර සතිපට්ඨානය, සතර සම්මාප්පදං වීද, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ග අංග 8 මේ විදිහට පින්වත්නි ධර්මතා 37ක් වැඩනවා. මේ ධර්මතා 37 අතරේ මේ මගඵල අවබෝධයේ පිණිස අත්‍යවශ්‍ය බොජ්ජංග ධර්ම හත තියෙනවා. පින්වත් මහණ නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින හින්දා බොජ්ජංග කියලා මේකට කියනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බෝධාය සංවත්තං තීතිකෝ බික්ඛු තස්මා බොජ්ජංගාති උච්ඡන්ති කියලා. තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා, මේ බොජ්ජංග ධර්ම හත සක්විති රජතුමාට ඇති රත්න හත වගේ, බුදු සසුනේ තියෙන රත්න හත කියලා. දැන් චක්කවර්ති රජතුමාට රත්න හතක් තියෙනවා. ඒ චක්කවර්ති රජතුමා තියෙන රත්න හත වගේ මේ බොජ්ජංග ධර්ම මාර්ගඵලා බෝධිය උදෙසා යන ගමනේදී ඉතා අත්‍යවශ්‍යම ධර්ම. බුදු සසුනේ තියෙන රත්න හත
තථාගතස්ස භික්කවේ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තන්නම් බුච්ඡංගං රතනානම් පාතු භාවෝ හෝති. බුදුරජාණන් වහන්සේ කවුනේ එහෙමයි දේශනා කළේ. බුච්ඡංග ධර්මහත සක්විත රජුන්ට තියෙන රත්න හත වගේ මේ බුදු සසුනේ තියෙන රත්න හත කියලා. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් තමයි බුද්ධංග ධර්ම ටික පහළ වෙන තථාගතස්ස භික්ඛවේ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අරහතෝ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් බුද්ධංග සත්තන්නම් බුද්ධංග රතනානම් පාතු භාවෝ හෝති. ඒ බුද්ධංග රත්නයෝ හත පහළ වෙනවා. තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ සත්තන්නම් කෝ භික්ඛවේ බොජ්ජංග රතනානම් භාවිතත්තා බහුලී කතත්තා අදලිද්දෝති උච්චති. පින්වත් මහණෙනි, මේ බොජ්ජංග රත්නහත භාවිතා කරන තැනැත්තා දුප්පතේ දිරින්දෙක් නෙමෙයි කියලා දේශනා කළා. දැන් එක එක අයගේ වත්පොහොසත්කම් මනින්නේ මිල මුදල් අනුවනේ. හැබැයි අපි කෙනෙක්ගේ වත්පොහොසත්කම් මනින්නේ මේ බොජ්ජංග ධර්ම වැඩුණු වැඩුණු විදිහ අනුව. ඔය දුප්පත් කම් පොහොසත් කම් කුල මල ජාති ආගම් බීද සිව්වනක් පිළිසින්න අපිට නැහැ. කෙනෙක්ගේ දුප්පත් කම් පොහොසත් කම් අපි මනින්නවා, ඒ මනින්නේ මේ බොජ්ජංග ධර්මේ තියෙනවද නැද්ද කියන විදිහ අනුව. තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ යේසං කේසංච භික්කවේ ඉමේ සත්ත බොජ්ජංගා විරද්දා විරද්දෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛ කේගාමි. යේසං කේසංචි භික්කවේ ඉමේ සත්ත බොජ්ජංග ආරත්ත ආරද්දෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛ කේගාමි. එහිම දේශනා කළා. පින්වත් මහණෙනි, යම්කිසි කෙනෙක් මේ සත්ත බොජ්ජංග ධර්ම වඩන්න පටන් ගන්නේ නැත්නම් ඒ කට්ටිය දුක් නැති කිරීම වෙනුවෙන් තියෙන ආර්ය මාර්ගයේ පටන් ගත්ත අය නෙමෙයි. කවුරු හරි කෙනෙක් මේ බොජ්ජංග ධර්මහත වැඩෙන විදිහට තමන් තුළ කුසල් වඩන්න ගත්තා නම් ඒ කුසල් වඩන ගමන පටන් ගත්ත කට්ටිය දුක් නැති කරන්න උපකාර වන ආර්ය මාර්ගයේ පටන් ගත්ත කට්ටිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් සමත භාවනාවෙන් හිත දියුණු කරගෙන ලෞකික රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබන්නත් පුළුවන්. එතෙන්දිත් බොජ්ජංග ධර්මහත වැඩෙනවා. ලෝකෝත්තර මාර්ගඵල ලබන්නත් කටයුතු කරන හැම දිනාම බොජ්ජංග ධර්ම වැඩෙන විදිහට පත් කර ගන්න ඕනේ. සමත භාවනාවෙන් විදර්ශනාවට යමු වුණත් කෙලීම විදර්ශනා භාවනාවෙන් මඟඵල ලබන්න ගියත් මේ උගන්නන සති ධම්ම විචය විරිය පීති පස්සාදි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම ටික තමන් තුළ වැඩෙන විදිහටයි කටයුතු ටික කරගන්න වෙන්නේ. ඒ කියන්නේ භාවනාව වඩනවා කිව්වට ඔන්න මම භාවනා වැඩුවා දැන් මම භාවනා වැඩුවා කිව්වට හරියන්නේ නැහැ. භාවනා වඩනකොට මේ බොජ්ජංග ධර්මහත වැඩෙනවාද කියලා ඒ භාවනා වඩන කෙනා දැනගන්නත් ඕනේ. මේ බොජ්ජංග ධර්මහත වැඩින්න ඕන. සියලුම යෝගාවචරයෝ බොජ්ජංග ධර්ම ඉතා හොඳට හඳුනාගෙන ඉන්න ඕනේ. කවුරු භාවනා කළත් බිස්සු බිස්සනි උපාසක උපාසිකා මේ සිව්වනක් පිළිසෙ හැම දිනාම මේ බොජ්ජංග ධර්ම ඉතාම හොඳට හඳුනාගෙන ඉන්න ඕනේ. ඒ වගේම බොජ්ජංග ධර්මවල හැසිරෙන තැන දැනගෙන ඉන්නත් ඕනේ, වඩන විදිහ දැනගෙන ඉන්නත් ඕනේ. බොජ්ජංග ධර්මයන්ගේ වැඩිවීමට හේතු වන ධර්ම දැනගෙන ඉන්නත් ඕනේ. ඒ බොජ්ජංග ධර්මයන් වැඩි යුතු කාල නොවැඩි යුතු කාල දැනගෙන ඉන්නත් ඕනේ. ඒකෙන් භාවනා කරන කට්ටිය බොජ්ජංග ධර්මහත ඉතාම හොඳට හඳුනාගෙන ඉන්නත් ඕනේ. ඒ බොජ්ජංග ධර්මවල හැසිරෙන තැන් දැනගන්නත් ඕනේ. කොහොමද වඩන්නේ කියලා දැනගන්නත් ඕනේ. බොජ්ජංග ධර්මයන්ගේ වැඩිවීමට හේතු වන ධර්මත් දැනගන්නට ඕනේ. ඒ බොජ්ජංග ධර්ම වැඩි යුතු කාල නොවැඩි යුතු කාල දැනගන්නත් ඕනේ. දැන් අපි මේ බොජ්ජංග ධර්ම මොනවද කියලා කියනවා. බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. සති සම්බොජ්ජංගය,
ධම්මවිචේ සම්බොච්චංගය, විරිය සම්බොච්චංගය, පීති සම්බොච්චංගය, පස්සද්ධි සම්බොච්චංගය, සමාධි සම්බොච්චංගය, උපේක්ඛා සම්බොච්චංගය කියලා. සති සම්බොච්චංගය, ධම්මවිචේ සම්බොච්චංගය, විරිය සම්බොච්චංගය, පීති සම්බොච්චංගය, පස්සද්ධි සම්බොච්චංගය, සමාධි සම්බොච්චංගය, උපේක්ඛා සම්බොච්චංගය කියලා. මොකක්ද මේ සති සම්බොච්චංගය? භාවනාවේ අරමුණුම නැවත නැවතත් දිගටම එන විදිහ, එන ස්වභාවය. භාවනාවේ අරමුණුම දිගින් දිගටම නැවත නැවතත් පැමිණෙන ස්වභාවය. භාවනා අරමුණුම සිතට නැවත නැවත එන ස්වභාවය තමයි සති සම්බොච්චංගය කියන්නේ. සතර සතිපට්ඨාන සිහිය. ධම්මවිචේ සම්බොච්චංගය. ධම්මවිචේ සම්බොච්චංගය කියන්නේ සමත භාවනා වඩද්දිත් විදර්ශනා භාවනා වඩද්දිත් ඒකට අදාළව තියෙන ධර්මතාවය. විමසා බලමින් කටයුතු කරන සමත භාවනාවේදී අපි කාය කොට්ටාස ආදී සමත භාවනාවට ගන්න අරමුණුත් එක්ක, විදර්ශනා භාවනාවේදී ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ත්‍රිලක්ෂණේ ආදී ඒ ධර්ම හොතට වැටෙන ස්වභාවයේ නුවණ ප්‍රඥාව, ඒ ධර්මතාවයන් ගැන හොඳ හැටි දැනගන්නා නුවණ ප්‍රඥාව හොඳට වැටෙන ස්වභාවය. තුන්වෙනි බොච්චංගේ විදී සම්බොච්චංගේ. අලසකම, පසුතැවීමක් නැති, පසුබැසීමක් නැතිව භාවනාව හොඳට කරන්න පුළුවන්කම. කම්මැලිකමක් නැහැ, පසුබැසීමක් නැහැ, භාවනාව හොඳින් කරන්න පුළුවන්. විරිය සම්බොච්චංගේ. එතෙන්දි නූපං අකුසල් නූපදවන්නට, උපං අකුසල් දුරු කරන්නට, නූපං කුසල් උපදවන්නට, උපං කුසල් වැඩි දියුණු කරන්නට පුළුවන් වීර්යයක්, ඒ උත්සාහ කිරීමක්, ඒ උනන්දු කිරීමක් චිත්ත සන්තතිය තුළ තියෙනවා. ඒ නිසා තමයි කම්මැලිකමක් නැතුව, පසුබැසීමක් නැතුව භාවනාව හොඳට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හතරවෙනි බොච්චංගේ ධර්මයේ පීති සම්බොච්චංගේ. භාවනාවේ යෙදී ඉදි ලැබෙන ආස්වාදී සතුට. භාවනා කරමින් භාවනාවේ යෙදී ඉන්නකොට ලැබෙන ආස්වාදී සතුට කියන පීති සම්බොච්චංගය කියලා. ඊට පස්සේ පස්සද්ධි සම්බොච්චංගය. වෙහසක් පීඩාවක් නැතුව සැපසේ භාවනාව කරන්න පුළුවන්කම. වෙහසක් නැහැ, පීඩාවක් නැහැ, හොඳට සුවසේ පහසුවෙන් භාවනා කරන්න පුළුවන්කම. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. ඒ තමයි පස්සද්ධි සම්බොච්චංගය කියන්නේ. සාමාන්‍යයෙන් එක අරමුණක් ගැන භාවනා කරමින් ඉන්නකොට ඇඟට වෙහසක් දැනෙනවා. එක අරමුණක හිත පිහිටුවාගෙන ඉදි හිතටත් පීඩාවක්, වෙහසක් දැනෙනවා. ඒ දැනෙන වෙහස පීඩාව නැති වෙන විදිහට සැපසේ භාවනා කරන පුළුවන්කමක් ඇති වෙනවා. ඒ පස්සද්ධි සම්බොච්චංගය. ඉරිබේ සමාධි සම්බොච්චංගය. භාවනා අරමුණේ හිත නොවිසලෙන ස්වභාවය. සමාධිය කියන්නේ ඒකාගතාවයට. ඒතර භාවනා අරමුණේ හිත විසිරෙන්නේ නැති ස්වභාවය තමයි සමාධි සම්බොච්චංගය. ඊළඟට උපේක්ඛා සම්බොච්චංගය. නිරුත්සාහයෙන් වගේ භාවනාව කරගෙන යන්න පුළුවන්කම. මධ්‍යස්ථ ස්වභාවය නිසා භාවනාව හොඳට කරගෙන යන්න පුළුවන්. හොඳයි කියන්න බලන්න බොච්චංග ධර්ම හත. මොනවද බොච්චංග ධර්ම හත? මොකටද සති සම්බොච්චංගය කියන්නේ? දැන් මේ කීතියෙන් විස්තර කළේ, ඊට පස්සේ අපව විස්තර වශයෙන් කියනවා. සති සම්බොච්චංගය ධම්මවිචේ සම්බොච්චංගය ස්කන්ධ ධාතු ආයතන ගැනත් හොඳ
හොඳට අවබෝධ වෙහිම. විරිය සම්බොජ්ජංගේ අලසකමක් ප්‍රේමයක් නැතු. කම්මැලි කමක් නැතුව සමාධි සම්බොච්චංගේ උපේක්ඛා සම්බොච්චංගේ හොඳයි කියන්න බලන්න අහපා බොච්චංග ධර්ම හත සති සම්බොච්චංගේ හොඳයි බල ධර්ම පහත් කියන්න සද්ධා විරිය සති සමාධි විරිය සති සමාධි ප්‍රඥා හොඳයි ඔන්න දැන් අපි සති සම්බොජ්ජංගේ විස්තර වශයෙන් දැනගන්නවා පැවැත්ම ඇතිවීමට හේතුවන කාරණාව උණු ධර්මයන් ගැන යෝනිසෝ මනසිකාරය හුඟක් පුරුදු කිරීම නැති සති සම්බොජ්ජංගේ ඇතිවෙන්න උපන් සති සම්බොජ්ජංගේ නැවත නැවත වැඩින්න විපුල වෙන්නත් ආසීවනයේ පිණසත් පරිපූර්ණ වීම පිණසත් හේතු වෙනවා මේක සරලව කිව්වොත් දැන් මේ මොහොතේදී ඔබේ සිත් පරම්පරාව චෛතසික සිත් පරම්පරාව ඇතිවීමෙන් රූප පරම්පරාව මේ විදිහට පැවැත්ම ඇතිවෙන්නට බලපාන මේ ධර්මතාවයන්ගේ ස්වභාවයේ නුවණින් විමසා බලමින් කටයුතු කරද්දී මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලියෙන් යුක්ත මේ ධර්මතා සමූහය ගැන නුවණින් විමසා බොහෝ පුරුදු පුහුණු කරනකොට සිහිය ඇති වෙනවා කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තानुපස්සනා ධම්මානුපස්සනා සිහිය මේ සති සම්බොච්චංගය ඇති වෙන්න කාරණා හතරක් ඕන එකක් සති සම්පජාන්නේයෙන් යුක්තකම සති සම්පජාන්නේ කියලා කියන්නේ සිහිය සහ නුවණට සිහිනුවණින් ඉන්න ඕනේ ඊළඟ එක තමයි සිහි මුලා වූ පුද්ගලයන් දුරු කරනකම තමන්ගේ ආසී ඉන්නවනම් සිහිය නැති රාගයෙන් එහෙම පිරුණු අසීයෙන් ඉන්න සිහිය පිහිටුවන්න ඕන කරන සතර සතිපට්ඨාන ඉන්නේ නැති කට්ටිය ඉන්නවනම් තමන්ගේ ඇසුර ඒ කට්ටිය අයින් කරන්න ඕන එතකොට ඇසුරින් හින්දා තමනු සිහි මුලාවට පත් වෙන්නේ නැහැ තුන්වෙනි කාරණාව තමයි එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් ආශ්‍රය කරන්න ඕන අර රාගයෙන් අසීයට පත් වෙලා ද්වේෂයෙන් අසීයට පත් වෙලා ඉරිසියාමාන ආදීන් අසීයට පත් වෙලා තමන්ගේ සිහි කල්පනාව නැතිවන විදිහට තියෙන තත්වයෙන් ඊය අය අයින් වෙච්ච හොඳ සිහියෙන් ඉන්න කට්ටිය ඇසුරු කරන්නට ඕනේ ඒ සිහියටම නැමුණු සිතක් තමන්ට තියෙන්න ඕන ඔන සති සම්බුච්ඡංගේ ඒ සති සම්බොජ්ජංගේ ඇති වෙන්න හේතු වන කවුරු හතර ඊට පස්සේ ධම්මවිචය සම්බොජ්ජංගේ කුසලාදී ධර්මවල යෝනිසෝ මනසකාරී ඉල්බක නුවණයි සිහිය හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක් ධර්මතා සමුදාය දකින්න පුළුවන් සිහි නුවණ බොහෝ විදියට පුරුදු පුහුණු කළහම නැති ධම්මවිචය සම්බොජ්ජංගේ ඇති වෙනවා තියෙන ධම්මවිචය සම්බොජ්ජංගේ නැවත නැවත වැඩෙනවා වර්ධනය වෙනවා ධම්මවිචය සම්බොජ්ජංගේ ඇති වෙන්න කාරණා හතක් ඕන පළවෙනි එක පරිපුච්චි කතා ධම්මවිචය සම්බොජ්ජංගේ ඔබ ඔබ තුල ඇති කරගන්න නම් ස්කන්ධ
ධාතු ආයතන ඉන්ද්‍රිය බල බුද්ධංග ධාන සමත විදර්ශනා ආදී ගැන නැවත නැවතත් ප්‍රශ්න කරමින් අහලා 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 නැවත නැවතත් ඒක අවබෝධ කරගන්න කටයුතු කරගන්න ඕන. එතකොට ධම්මවිචේ සම්බුද්ධංගේ තමන් තුල හට ගන්නවා පරිපූර්චිකත. ඊට පස්සේ වัตතු විසඳ කිරියා ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසුදුව පවත්වා ගන්න ඕන. ඊළඟ එක ඉන්ද්‍රිය සමත්‍ර ප්‍රතිපාදන්ත. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් සම මට්ටමකට තියෙන විදිහට තමන්ගේ චිත්තසන්තතිය භාවනාව වඩමින් දියුණුව හදා ගන්න ඕනේ. ඊළඟට දුප්පඤ්ඤ පුද්ගල පරිවච්ඡනය. නුවණ නැති පුද්ගලයෝ අයාසයෙන් අයින් කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ. නුවණ නැති කට්ටිය කියන්නේ ජීවිතයට පුතුම කරදරයක් වටයක්. ඒ නුවණ නැති අයගෙන් තමන් ඈත් වෙලා ඉන්නක තමන්ට දෙලොව යහපත පිණිස පවතිනවා. ස්කන්ධ ධර්මී ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මී මේ ත්‍රිපිටක බුද්ධ වචනේ මේවා දැනගන්න කටයුතු කරන්නේ නැති කට්ටිය අනුවන පුද්ගලයෝ ඒ අය තමන්ගේ ආසයෙන් අයින් කරගන්න ඕන. එතකොට තමයි මේ අපි කතා කරන ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙන්නේ. පඤ්ඤාවන්ත පුද්ගල සේවනතා. නුවණ තියෙන පුද්ගලයෝ ඇසුරු කරන්නත් ඕනේ. නුවණ නැති කට්ටිය ඈත් කරන්න ඕනේ. නුවණ තියෙන කට්ටිය ආශ්‍රිත ගන්න ඕන. ගම්බීර ඥානචර්ය පච්චවෙක්කනතා. ගැඹුරුණු ස්කන්ධ ධාතු ආයතන ආදී ගැන තියෙන ගැඹුරු ප්‍රඥා ප්‍රභේදයන් පත්‍රිවේක්ෂා කරන්න ඕනේ. දැන් ඔබට ආත්මය කියලා මම කියලා මගේ කියලා හිතෙන්න පුළුවන්, එහෙම කතා කරන්න පුළුවන්, එහෙම දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට එහෙම ආත්මයක් මම කියලා සත්වයේ කියලා පුද්ගලයේ කියලා එහෙම දෙයක් නැහැ. එතකොට ඇති වෙන්න පුළුවන් මේ කවුද මේක කරවන්නේ මෙහෙවන්නේ කියලා. එතකොට කරවන කෙනෙක් හම්බ වෙන්නෙත් නැහැ, මෙහෙවන කෙනෙක් හම්බ වෙන්නෙත් නැහැ. හැබැයි ඒ ආසව අනුසය යෝග යෝග නීවරණ සංයෝජනාදී ඒ ධර්ම ඒ වාගේම කර්මයේ බවට පත්න ධර්මතා හින්දා හිතයි හිතේ යෙදෙන චෛතසික ධර්මයි ඊයේ කටයුතු වල යොදවාලමින් ශරීරයෙන් එක එක දේවල් කරනවා, වචනයෙන් එක එක දේවල් කියනවා, සිතින් එක එක දේවල් හිතනවා. ඒ විදිහට ඒ කියාපටිපාටියක් වෙනවා. මෙතන සත්වයේ පුද්ගලයේ කාත්මයක් නැහැ, කරන කෙනෙක් කරවන්නේක් නැහැ. ඒ වුණාට ඒකේ පැවැත්ම සිද්ධ වෙනවා. ඒ වගේම අනාගතයේදී නැවත විපාක හැත්නවා, නැවත විපාක ලබා දෙන්න කර්ම තැම්පත් වෙලා තියෙන මෙමරියක් නැහැ. කර්ම තැම්පත් වෙලා තියෙන ගබඩාවක් නැහැ. ගබඩාවක් නැති වුණාට ඒ චිත්තචෛසිකයන්ගේ අඛණ්ඩ පැවැත්මක් සිද්ධ වෙනවා. ඒක දැනගන්න ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන ගැඹුරු නුවණක් ඕන වෙනවා. මේ කවුණු නිසා ධම්මවිචේ සම්බුද්ධංගය අරහත් මාර්ග ඥානීය දක්වාම සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ විරිය සම්බුද්ධංගය ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන නම් වලින් හඳුන්වන වීරිය තියෙනවා. ඒ වීරියේ යෝනිසෝ මනසිකාරයේ හුඟක් පුරුදු පුහුණු කළාම නූපං වීර්ය සම්බොච්චංගී ඇති වෙන්න, උපං වීර්ය සම්බොච්චංගී වැඩෙන්න, නැවත නැවත වැඩෙන්න, විපුල වෙන්න, ආසීවනයේ පරිපූර්ණ වීමට බලපානවා. වීර්ය සම්බොච්චංගී නූපං අකුසල් නූපදවන්නට, උපං අකුසල් දුරු කරන්නට, නූපං කුසල් උපදවන්නට, උපං කුසල් වැඩි දියුණු කරන්නට පුළුවන් වීර්යක් තියෙන්න ඕන. වීර්ය සම්බුද්ධංගේ ඇති වෙන කාරණා 11ක් ඕන වෙනවා. අපාය බය ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. අනේ මං අපාය උපදී නේද කියලා. අපාය කිව්වහම අපාය හතරක් තියෙනවා කියන්න බලන්න. අපාය හතර අපාය හතර
නරක තිරිසන් අසුරපාය පේත අසුර නරක තිරිසන් පේත අසුර ඒ සතර අපාය ලෝදිය ලාවා ඇසුරේ ජීවත්වන සත්ව කුට්ටාසයක් තියෙනවානේ ලෝදිය ලාවා කොහෙද තියෙන්නේ ගිනි කඳු ආශ්‍රේ තිරිසංගත සත්තු ජලයේ අහසේ පොළවේ විවිධ තැන්වල ඉන්නවා ප්‍රේතයෝ ඕනතරම් මේ යවට ඉන්නවා අසුරයෝ කාලකංජික අසුරයෙම කොටක් ඉන්නවා එතකොට මේ සතර අපායට වැටෙන විදිය ඒ සතර අපාය දුක් විඳින්නවන විදියේ අපාය බය නැවත නැවත නුවණින් මෙනෙහි කරන්න ඕන ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ ඊට පස්සේ වීදී ආනිසංසවල ප්‍රයෝජන දකින්නත් ඕනේ දැන් වීර්යවන්ත වීමෙන් අනාගතයේ ලැබෙන ප්‍රතිඵල ප්‍රයෝජන දකින්නත් ඕනේ බුදු පසේ බුදු ආර්ය ශ්‍රාවකයන්ගේ ගමන් මඟ ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ අපි තුන්තරා බෝධිය ශ්‍රාවක බෝධිය අපේ ඉලක්කය ඔබේ ඉලක්කය වෙන්න ඕනේ තුන්තරා බෝධියෙන් බුදුචානන් වහන්සේ දේශනා කරපු ශ්‍රාවක බෝධිය බුදු පසේ බුදු අග්‍රසාවකේ බෝධි භාග්‍යවතුන් වහන්සේ ඔබට යන්න කියලා දේශනා කළේ නැහැ ඒක දුෂ්කරකම හින්දා. ඔබ ඉක්මනටම රහත් පේනවා පාන්න මහන්සි ගන්න ඕන අය. එතකොට බුදු පසේ බුදු ආර්ය ශ්‍රාවක උතුමන්ගේ ගමන් මඟ ප්‍රතිවීක්ෂා කරන කොහොමද රහත් පේනවා පෑම දක්වා අතීතේ ඉඳන් ආවේ කියලා පාරමිතා ධර්ම දියුණු කර විදිහත් ප්‍රතිවීක්ෂා කරන්න ඕන. පිණ්ඩපාත භෝජනයට ගරු බුහුමන් කරන්න ඕන තමන් ලබා ගන්න ආහාරයට ගරු කරන්න ඕනේ සප්ත ආර්ය ධනය ආදී දායාදී මහත් බව ප්‍රතිවීක්ෂා කරන සද්දා ධනං විරිය ධනං හිරියොත්තප්පි අන්දනං සුත ධනන්ත චාගුව පඤ්ඤාමේ සත්ත මංචනං ධනං සප්ත ආර්ය ධනය ආදී දායාදී මහත් බව ප්‍රතිවීක්ෂා කරන්න ඕන. ශාස්ත්‍ර වූ බුදු පියාණන් වහන්සේගේ උතුම් බව ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. දැන් අනිත් ලෝකයේ ඉන ශාස්ත්‍රවරු ආදීන් දිහා බැලුවහම බුදුචානන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඔය ඇත්තන්ට ආගමක් දේශනා කළෙත් නැහැ, දර්ශනයක් දේශනා කළෙත් නැහැ, මතවාදයක් දේශනා කළෙත් නැහැ. පරිශකේ පරිශනාගාරයට ගිහිල්ලා අදාළ කාරණාවට අදාළ පරිශ්‍රණයේ දිගටම කරගෙන යනකොට තියෙන සියලුම සම්පත් ප්‍රයෝජනයට අරගෙන ඉතික් දියුණු වෙලා තියෙන උපකාරණ අරගෙන අන්වීක්ෂාදී උපකාරණ වලින් පරිස්සා කරලා අන්තිමට මේකයි ලැබුණු ප්‍රතිඵලය කියලා කියනවා වගේ භාග්‍යවතුන් වහන්සේ පුබ්බේ නිවාසානුස්මති චතුප්පාද ආසවක්ෂේ කරාදී ඥානයන් පහු කරගෙන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා සියලුම සක්ව ලෝක ධාතුන් පරිස්සහ කරලා බලලා දේශනා කරන්න තියෙනවා මේ හේතුඵල ධර්මයන්ගේ කියාවලිය මේක ආගමක් නෙමෙයි මේක දර්ශනයක් නෙමෙයි මේක මතවාදයක් නෙමෙයි මේ සියලුම ගස්කොළන් ඇලදොල ගංගා අජීවී වස්තු වගේම මේ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම සතර අපාදී සජීවී වස්තු මේ අජීවී සජීවී සියල්ලගේම හේතුඵල ධර්මයන්ගේ කියාවලිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ යුතු කොටේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බව ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ ජාතිය උතුම් බව ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ ජාතිය උතුම් බව ඒ කියන්නේ ඔබ ජාතිවාදීෙක් වෙන්න ඕනේ මෙතන ජාතිවාදියා නැත්තම් මෙතන ජාතිය කියලා කිව්වෙ පින්වත්නි බුද්ධ පුත්‍රයෙක් කී කියන්නේ බිස්සුණු හස නමක් එහෙම නැත්තම් බිස්සුණියක් උපාසකෙක් උපාසිකාවක් තමන් අයිති උපාසක ජාතියට කියලා නැත්නම් බිස්සු බිස්සුණී ජාතියට කියලා උපාසක උපාසිකා ජාතියට කියලා බොහෝම සතුටින් තමන් ඒ උතුම් පිරිසකට අයිති කල්යාණ මිත්‍ර පිරිසක් නියෝජනය කරන කෙනෙක් කියලා ජාති උතුම් බව ප්‍රතිවීක්ෂා කරන්න ඕන වීජ බව ඇති වෙන්න නම් මේක උපාසක කෙනෙක් සුදුසු දෙයක් නෙමෙයි මේ දේ උපාසිකාවකට සුදුසු නැහැ ඉතින් සබ්‍රාහ්මචාරී මහත් බව ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. එකට බඹසර හැසිරෙන පිරිසක් ඉන්නවා.
සමහර ලාවට මහණ වෙලා එකට බඹසර හැසිරෙනවා. ඒ ඇයට රාගී අධික වෙලා මුඛක් හරි ගැටලුවක් කියලා සමහර ලාවට උපවිදි වෙනවා. හැබැයි ඒකෙන අර සාමාන්‍ය ගියට වඩා බොහොම විශිෂ්ට කෙනෙක් වෙනවා. අර පැවිදි වෙලා හිටිය කාලේදී පුරුදු පුහුණු කරපු කාරණාත් එක්ක ඒකෙන බොහොම සන්නද්ධයි, ශක්තිමත්. ඉතා ප්‍රබල විදියට ශක්තිමත්. ඒ නිසා ගිහි ජීවිතයේදී අනිත් ඇයට වඩා උසස් විදියට ජීවත් වෙන්න ඒ ඇයට පුළුවන්කම ලැබෙනවා. එහෙම කිව්වා කියලා සිවුරු අරින්න එපා කවුරුත්. ඒකට අනුබල දෙන්නත් එපා. ඒක තමයි ස්වභාවය. කුසීත පුද්ගලයන් දුරු කරන්න ඕන. අපේ ජීවිතවලට කම්මැලි පුද්ගලයෝ හම්බ වෙනවා. ඒ කම්මැලියෝ අයින් කරන්නට ඕනේ. පටන් ගත්ත වීර්ය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. වීර්ය පටන් ගතගෙන වීර්ය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වීර සම්බ බොච්චංගයට නැමුණු හිත් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. දැන් අපි මේ කිව්ව කවුරු හින්දා ඇතිවන වීද සම්බුච්චංගේ නිසා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නට අවශ්‍ය කරන හේතු සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ පීති සම්බුච්චංගේ. පීති සම්බුච්චංගේ පැවැත්ම ඇතිවන ස්ථාන උණු ධර්මයන් ගැන යෝනිසෝ මනසකාරය බොහෝ විදියට පුරුදු පුහුණු කරන්න ඕනේ. නූපම් පීති සම්බුච්චංගේ ඉපදෙන්නත්, උපම් පීති සම්බුච්චංගේ නැවත නැවත වැඩෙන්නත්, ඒක විපුල වෙන්නත්, ආසේවනේ වෙන්නත්, පරිපූර්ණ වෙන්නත් ඒක පවතිනවා. පීති සම්බුච්චංගේ සිත පිනායන ස්වභාවයක් ඇති වෙන්න ඕන. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන ත්‍රිවිධ රත්නය නැවත නැවත සිහි කිරීම, දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී සෑම කටයුත්තකදීමත්, සමත විදර්ශනා ආදී සෑම අවස්ථාවකදීමත් ඇතිවන පීති සම්බුච්ඡංගේ රහත් මඟ දිසා සම්පූර්ණ වෙනවා. පීති සම්බුච්ඡංගේ ඔබට ඕන වෙනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ගුණ සිහිපත් කරලා ලොකු පිනායෑමක් ඇති වෙනවා. ඒ වගේම දන් දෙන්න ඕනේ. මේ නාම රූපෙ හින්දා දන් දෙනකොට තමනු තමන්ට වඩා ගුණ ධර්මවල වැඩි පිළිසක් තෝරගැනීම ගොඩක් වටිනවා. සමහර වෙලාවට ඉන්නවා සමාජ ගොඩාක් අසරණ වෙලා, මව්පියෝ නෑ, කන්න බොන්න නෑ, මේ අංශභාග පිළිකා රෝගාබාධ ගොඩක් හැදිලා හුඟක් දුක් විඳ අසරණ පිරිසක් ඉන්නවා. ඒ අය එහෙම අසරණ වෙලා තියෙන කලින් සංසාර කරගෙන තියෙන පාප කර්ම හින්දා, කලින් සසරේ කරගෙන තියෙන පාප කර්ම නිසා ඒ අය අසරණ වෙලා තියෙනවා. එතකොට ඒ අයගේ ගුණය දුර්වලයි. ඊට වඩා විශිෂ්ට විදියට කරගත්ත කුසල කර්මවල විපාකයේ දැඹුත්ති විඳිමින් ඉන්න දැනුව සීලාදී ගුණ ධර්මවලින් දියුණු පිළසක් ඉන්නවා නම් ඒ අය බොහොම විශිෂ්ටයි. එතකොට අර අසරණ අනාථ කෙනෙක්ට දෙන ආහාරයකට ලැබෙන ආනිසංස විපාකයට වඩා තමන්ගේ සිල්වත්කමයි, තමන්ට වඩා සීලාදී ගුණ ධර්මයෙන් වැඩි උතුමන් ඇසුරු කරගෙන ඒ කුසල් විපාකයේ බලවත් බුද්ධි විඳිමින් ඉන්න යහපත් පිරිසක් මුල් කරගෙන, දැනුත් බලවත් කුසලයේ ඉන්න අය මුල් කරගෙන දාන ආදිය සිද්ධ කළොත් ඒක ආනිසංස ගොඩක් ලැබෙනවා. ඒ වගේම සිල් රැකීම. හැම සිල්පදයකට විපාකයක් තියෙනවා. රකින්න රකින්න සිල්පද, රකින්න කලිනොත් රකිමින් ඉද්දිත් රැක්කට පස්සේ නොබිදී දිගටම පවතිනවනම් ඊයේ සිල් රැක්කානම් හෙට සිල් රකින්නවා කියලා හිතලා හිතාගෙන හෙටත් මේ රකින්න සිල් අකණ්ඩව තියෙනවා කියලා හිතන් කටයුතු කරද්දි සිල් රකිමින් ඉද්දි මම දැන් සිල් රකිමින් ඉන්නේ කියලා තමන්ගේ සීලයේ ගැන මෙනෙහි කරනකොට ඊ ඇතිවන ජවන්සිත් වලට විපාක හම්බ වෙනවා. එකපාර පන්සිල් ගත්තට පස්සේ නැවතත් පන්සිල් ගන්න ඕනද කියලා ප්‍රශ්නයක් ඇති කර ගන්න ඕනේ නැහැ. එකපාර පන්සිල් ගත්තට පස්සේ
ගත්ත පංචශීලයේ හිතත් රකින්නවා කියන අදිස්ථානයෙන් ඊළඟ මොහොතේ රකින්නවා කඩා ගන්නෑ කියන අදිස්ථානයෙන් මේ සීලය ගැන මෙනෙහි කරනකොට හැම සිල්පදයකටම ආනිසංස ලැබෙනවා. දැන් මම මේ සීලයක ඉන්නේ මම මේ සිල්පද කඩා ගන්නෑ කියලා ඉද්දිත් ඊයේ මම සීල දැක්කා, පෙරේද මම සීල දැක්කා, සතියක් මාසයක් අවුරුද්දක් සීල දැක්කා. මේ විදිහට ඒ රැකපු සීලයේ මෙනෙහි කරමින් කටයුතු කරනකොට ඒ කිනාට ඒකේ පූර්ණ මුංචන අපර චේතනා වලට විපාක හම්බ වෙනවා. භාවනාත් එහෙමයි. සතරාරසක භාවනාදී ඕනෑම භාවනා කටයුත්තක පූරමුංචන අපරචේතනා වලට විපාක හම්බ වෙනවා. හැබැයි ඒවා මෙනෙහි කරනකොට බොහෝම විශාල පිනායෑමක් ඇති වෙනවා. සමත විදර්ශනා ආදී හැම අවස්ථාවකදීම ඒ ඇතිවන ඒ පීති සම්බුච්ඡංගය රහත් මාර්ගයෙන් තමයි සම්පූර්ණ වෙන්නේ, රහත් වෙන්නේ ඒක අතිශයින් උපකාර වෙනවා. ඊට පස්සේ පස්සෙනි බොජ්ජංග ධර්මයේ පස්සද්ධි සම්බොජ්ජංගය. පස්සද්ධි සම්බොජ්ජංගේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා දෙකක් තියෙනවා. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ධර්මතා සමුදාය ගැන නුවණින් මෙනෙහි කිරීම කියන යෝනිසෝ මනසිකාරයේ හුඟක් පුරුදු පුහුණු කිරීම ඇතිවුණු නැති පස්සද්ධි සම්බොච්චංගී ඇතිවෙන්නත් ඇතිවුණු පස්සද්ධි සම්බොච්චංගී නැවත නැවත වැඩෙන්නත් ඒක වැරෙන් මහත් තත්ත්වයට විපුලත්වයට පත් වෙන්නත් ආසරණී පිණසත් පරිපූර්ණ වීම පිණසත් උපකාර වෙනවා. පස්සද්ධි සම්බොච්චංගී ඇතිවෙන්න කාරණා හතක් ඕන. පස්සද්ධි සම්බොච්චංගී කාය පස්සද්ධි චිත්ත පස්සද්ධිය ප්‍රනීත භෝජනයක් අනුභව කිරීම, රසවත් ප්‍රනීත ආහාරයක් අනුභව කිරීම. ප්‍රනීත භෝජනයක් අනුභව කිරීම එතකොට විහසක් පීඩාවක් නැතුව සැපසේ භාවනා කරන්න පුළුවන්කම ලැබෙනවා මේ පස්සද්ධි සම්බොච්චංගේ. ආහාරය අපහස එකක් වුණොත්, දෙල් වගේ උෂ්ණාධික ආහාරයක් ආවොත් මලබද්ධය වගේ දේවල් ඇති වෙනවා. ඇඹුල් අධික ආහාර වුණොත් ගෑස්ට්‍රයිටිස් වගේ විවිධාකාර රෝගාබාධ හැදෙනවා. තෙල් අධික ආහාරයක් ගත්තොත් ශරීරයේ කොලෙස්ටරෝල් ස්වභාවය වැඩි වෙද්දී දැඩි අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා ශරීරයට ගැළපෙන ප්‍රනීත භෝජනයක් අවශ්‍යයි. සැප පහසු දේශගුණයක් තියෙන පරිසරයක ජීවත් වෙන්න ඕන. කාන්තාරයක වගේ හිටියොත් පණ පිටින් කරෝල වෙනවා වගේ දැඩි අපහසුයක් ඇති වෙනවා. අධික සීතල ප්‍රදේශයක හිටියොත් සීතකරණයක ඉන්නවා වගේ දැඩි අපහසුයක් ඇති වෙනවා. සම මට්ටමේ තමන්ට පහසු දේශගුණයක් තියෙන පරිසරයක ඉන්න ඕනේ මේ පස්සද්ධි සම්බුච්ඡංගය ඇති වෙන්න. සැප පහසු ඉරියව්වක් ඇසුරු කරන්න සැප පහසු ඉරියව්වක් තියෙන්න ඕනේ. මධ්‍යස්ථ ප්‍රයෝගයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේත් අනිත් අයගේත් කර්මය සොකීය කොට ඇති බව ප්‍රතිවීක්ෂා කරන්න ඕනේ. තමන්ගේ කර්මය තමන්ට විපාක දෙනවා, අනුන්ගේ කර්මයේ නිස්සන්ද ඵලයක් දෙන්න පුළුවන්. අනුන් කරපු කර්මයේ නිස්සන්ද ඵලයක් තමන්ට ගලාගෙන එන්න පුළුවන්. නුසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කරන්න ඕනේ. තමන් ළඟ ඉන්නවනම් තමන්ගේ ඇසුරේ නිතරම කැට, දඬු, මුගුරු, පොලු, පිහි අරගෙන අනිත් අයට ගහන, බනින, හිංසා කරන, අනුම පීඩාවට පත් කරන කට්ටිය ඉන්නවනම් ඒ වගේ අය ඇසුරු කරන්න හොඳ නෑ. කොයි වෙලාවෙ හරි අනුන්ට කළදී ඔබටත් කරන්න පුළුවන්. ඒ වගේ අයගේ ආසියෙන් අයින් වෙන්න ඕනේ. සංසුන් කය ඇති පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ. තමන් හික්මවා ගත කාටවත් කිසිදු කරදරයක් කරන්නේ නැති, කුරා කූඹියෙකුට හානියක් කරන්නේ නැති, හොඳ කල්යාණ මිත්‍ර යහපත් සිතුම් පැතුම් තියෙන, හොඳ අත්පා ඇති, කටමුගුරු එහෙම ගත්තේ නැති සිල්වත් පුද්ගලියෝ ආශ්‍රය කරන්න ඕනේ. යහපත් සිල්වත් පුද්ගලියෝ ආශ්‍රය කරන්න ඕනේ. ඒ පස්සද්ධි සම්බොච්චංගේට නැමුණ හිත් තියෙන්න ඕන. පස්සද්ධි සම්බොච්චංගේට නැමුණු හිත තියෙන්න ඕන. විහසක් පීඩාවක් නැතුව සැපසේ භාවනා කරන්න පුළුවන් කමට නැඹුරු වුණු හිතක් තියෙන්න ඕන. දැන් අපි කිව්ව සති සම්බොච්චංගය
භාවනාවී අරමුණුම නැවත් නැවත පැමිණෙන ස්වභාවයක් ඇතිවෙන්න ඕන. ධම්මවිචේ සම්බෝධ්‍යංගේ සමත භාවනාවේදීත් විදර්ශනාවේදීත් ඒකතායත් කාය ස්කන්ධ ධාතු ආයතන ආදී හුතට වැටෙන ස්වභාවයක් තියෙන්න ඕන. විරිය සම්බෝධ්‍යංගේදී අලසකමක් කම්මැලිකමක් පසුතැවීම පසුබැසීමක් නැතුව භාවනා හුතට කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පීති සම්බෝධ්‍යංගයේදී භාවනාවේ යෙදී ලැබෙන ඒ ආස්වාදයේ තියෙන ඕන සතුට. දැන් මේ කිව පස්සත් සම්බුච්ඡංගේ විහසක් පීඩාවක් නැතුව සැපසේ භාවනා කරන්න පුළුවන්කම තියෙන ඕන. එතකොට සමාධි සම්බුච්ඡංගේ භාවනා අරමුණේ සිට නොවිසිරෙන ස්වභාවයක් තියෙන ඕන සමාධි සම්බුච්ඡංගේ. සමතේ ඒකෙන් සමාධි නිමිත්තත් සිත විවිධ අරමුණු වල විසිර යන්න දෙන්නේ නැති එක අරමුණක ඇති අවස්ථාවනොත් මේ වගේ හැම වෙලාවකදීම යෝනිසෝ මනසකාරී බොහෝ පුරුදු පුහුණු කරන්න ඕනේ. එතකොට තමයි ඇති වුන් නැති නූපන් සමාධි සම්බොච්චංගේ ඇති වෙන්නේ, ඇති වුණු සමාධි සම්බොච්චංගේ නැවත නැවත වැඩෙන්නේ, විපුලත්වයටපත් වෙන්නේ, ආසීවනයේ පිණිස පරිපූර්ණ භාවයේ පිණිස පවතින්නේ. සමාධි සම්බොච්චංගේ ඇති වෙන්න කාරණා 11ක් ඕන. වස්තු විසඳ කිරියා, ආධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ නොකිලිටිකමක් තියෙන්න ඕන. ආධ්‍යාත්මික බාහිර වස්තු තමන්ගේ චිත්තසන්තතිය රාගාදීන් කිලිට නොවී තියෙන්න ඕන. තමන්ගේ ශරීරය නාල කරලා පිරිසුදුව ලස්සනට තියෙන්න ඕන. අනිකුත් දේවලුත් එහෙමයි. ඉන්ද්‍රිය සමත්ත පටිපාදලතා, ඉන්ද්‍රියන්ගේ සමබව තියෙන්න ඕනේ. සද්දීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චින්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම සමබව තියෙන්න ඕනේ. වීර්ය අධික වුණොත් අනිත් හතර දුර්වල වුණොත් බෑ. සද්ධාව අධික වෙලා අනිත් හතර දුර්වල වුණොත් බෑ. මේ ඉන්ද්‍රිය ධර්ම සමබව තියෙන්න ඕනේ. නිමිත්ත කුසලතා, සමාධි නිමිත්තේ දක්ෂයෙක් වෙන්න ඕනේ. සමයේ චිත්තස්ස පග්ගහනතා, සමහර කාලවලදී ඉතාම ලිහිල්ලුන වීර්ය තියෙන හින්දා හිත මැලි වෙනවා, නැත්නම් හැකිලී යනවා. එතකොට ධම්මවිචේ සම්බෝධ්‍යංගේ උපදවාගෙන හිත නගා සිටුවා ගන්න පුළුවන්. වීර්ය වැඩි වෙලා සිත උදහස් වුණොත් එතකොට පස්සාදි සම්බෝධ්‍යංගේ, සමාධි සම්බෝධ්‍යංගේ, උපේක්ඛා සම්බෝධ්‍යංගේ උපදවාලමින් හිතට නිග්‍රහ කරන්න ඕනේ. සිතේ ප්‍රඥා වීර්ය දුර්වල වුණොත් එහෙම සංසුම් බවක් සුවයක් ලැබෙන්නේ නැත්නම් සංසිඳීම විඳින්නට හරි පිරිහීමට පත්වීම හරි ඒ ලැබුණ සුවය නැති වෙන්න කාරණා යෙදෙනවා නම් අෂ්ට සංවේගවත්ව ප්‍රතිවීක්ෂා කිරීමේ සංවේගය ඇති කර ගන්න ඕනේ. තුනුරුවන්ගේ ගුණ නැවත නැවත සිහි කරන්න ඕනේ. එතකොට පැහැදීම ඇති වෙනවා, සද්ධාව ඇති වෙනවා. එතකොට ඇතිවන සිතේ තියුණු බව, සතුටු වන බව සමාධි සම්බොච්චංගේ ඇති වෙනවා. සමයේ චිත්ත සම්පහන්සනතා කියන්නේ ඒකට. අෂ්ට සංවේගවත් කියන්නේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, අපා දුක, අතීත වට්ටමූලික දුක, අනාගත වට්ටමූලික දුක, වර්තමාන ආහාර සෙවීමේ දුක. මේ අෂ්ට සංවේග වස්තු නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට සමයේ චිත්තස්ස අජ්ජුපෙක්කනතා, අරමුණේ මැදහත්කම උපේක්ෂාව තියෙන්න ඕනේ. අරමුණේ මැදහත් උපේක්ෂාව තියෙනවා. අසමාහිත පුද්ගල පරිවචනතා, ඊළඟ එක චිත්ත ඒකාගතාවේ නැති කට්ටිය ආශ්‍රයෙන් ඈත් කරන්න ඕනේ. හිත එකඟ වෙලා නැති කට්ටියගේ ඇසුරෙන් අයින් වෙන්න ඕනේ. සමාහිත පුද්ගල සේවන්තා, චිත්ත ඒකාගතාවේ තියෙන අය ආශ්‍රය කරන්න ඕනේ. සමාහිත පුද්ගල සේවනතා, ධ්‍යාන මාර්ගඵල ධර්මයන් පරිස්සහ කරන්න ඕනේ.
සමාධි සම්බුද්ධංගේ ඉපදීමට නැමුණු සිත් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ විදිහට ඇති වුණ සමාධි සම්බුද්ධංගේ අරහත් මාර්ගී හින්දා සම්පූර්ණ වෙනවා. දැන් බුද්ධංග ධර්ම අපි හයක් කියලා අවසන්. අන්තිම බුද්ධංග ධර්මය. උපේක්ඛා සම්බුද්ධංගේ. උපේක්ඛා සම්බුද්ධංගේ ප්‍රවෘත්ති ස්ථාන වුණු ධර්මවල යෝනිසෝ මනසිකාරිය බොහෝසේ පුරුදු කරන්න ඕනේ. නූපං උපේක්ඛා සම්බුද්ධංගේ ඉපදීම පිණිසත් උපේක්ඛා උපං උපේක්ඛා සම්බුද්ධංගේ නැවත නැවත වැඩීම පිණිසත් විපුල වීම පිණිසත් ආශීවනයේ පිණිසත් පරිපූර්ණ වීම පිණිසත් බලපානවා. මේ උපේක්ඛා සම්බුද්ධංගේ ඉපදෙන්න බලපාන කවුණු ඔක්කෝම පහක් තියෙනවා. උපේක්ඛා සම්බුද්ධංගය නිරසහයෙන් වගේ භාවනාව හොඳට කරගෙන යන්න පුළුවන්කම. එතකොට මේ උපේක්ඛා සම්බුද්ධංගය හටගන්නත් ඒකේ පැවැත්මටත් කාරණා පහක් තියෙනවා. සත්‍යයන් විසෙහි මැදහත් බව, සංස්කාර ධර්ම විසෙහි මැදහත් බව, සත්‍ය සංකාර ධර්මයන් විසෙහි මමත්තේ ඇති පුද්ගලයන් දුරු කිරීම, සත්‍ය සංස්කාර ධර්මයන් විසෙහි මැදහත් වූ පුද්ගලයන් සේවනය කිරීම, උපේක්ඛා සම්බුද්ධංගේ ඉපදීමේ නැමුණු සිත් ඇති බව. මේ විදිහට කටයුතු වෙනකොට ඇති වුණු උපේක්ඛා සම්බුද්ධංගය වර්ධනය වෙන අරහත් මාර්ගය නිසා සම්පූර්ණත්වයට පත් වෙනවා. එතකොට මේ අපි කිව්ව බොච්චංග ධර්මහත නොවනැති ඔබ ඉතාම හොඳට දැනීගෙන ගන්න කටයුතු කරන්නට ඕන. එතනදී මේ බොච්චංග ධර්මහත සති සම්බොච්චංගය, ධම්මවිචය සම්බොච්චංගය, විරිය සම්බොච්චංගය, පීති සම්බොච්චංගය, පස්සති සම්බොච්චංගය, සමාධි සම්බොච්චංගය, උපේක්ඛා සම්බුද්ධංගේ කියන මේ බුද්ධංග ධර්ම හත වැඩෙන්න පටන් ගන්නවා, තව වැඩිනවා, තව වැඩිනවා. අද උදෑසන වක් වැඩුණා, අද හවස වැටුණා, අද උදෑසනට හවසට වඩා හෙට උදෑසන වැඩෙනවා, ඊට වඩා අනිද්දා වැටෙනවා. එහෙම වැඩිමින් 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 පින්වත්නි ඉදිරියට යමින්, ඒක සමතයේදී උපරිම සීමාව දක්වා ඉදිරියට යමින්, විදර්ශනාවේදී ඒක ඉදිරියට යමින් ඉදිරියට යමින්, පළවෙනි සෝවාන් මාර්ග ඵලයට වඩා දෙවෙනි මේ සකදාගාමි මග ඵලවලදී, ඊට වඩා අනාගාමි මග ඵලවලදී, ඔහොම වෙලා අන්තිමට අරහත් මාර්ග හිතින් තමයි පරිපූර්ණත්වයට පත් වෙන්නේ. බලධර්ම පහ කියන්න බලන්න. සද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. ප්‍රඥා බල. එතකොට සද්ධාවෙන් නැති කරන විරුද්ධ ධර්ම මොනවද? දිට්ඨියයි විචිකිච්ඡාවයි. දිට්ඨි විචිකිච්ඡාවාදී ධර්ම. වීර්යයට විරුද්ධ ධර්ම එතකොට සතියට විරුද්ධ ධර්ම, සමාධියට විරුද්ධ ධර්ම, ප්‍රඥාවට විරුද්ධ ධර්ම මෝහය. මෝහය බොච්චංග ධර්ම හත කියන්න බලන්න. සති සම්බොජ්ජංගේ, ධම්මවිචය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සති සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. බොහොම හොඳයි. සති සම්බොජ්ජංගේ කියන්නේ මොකක්ද? සතිපට්ඨාන සිහිය. සතර සතිපට්ඨානයේ සිහිය පිටුවා ගැනීම. ධම්මවිචය සම්බොජ්ජංගේ විරිය සම්බොච්චංගේ
පීති සම්බොජ්ජංගේ භාවනාවේ යෙදලා ඉන්නකොට පස්සද්ධි සම්බොජ්ජංගේ වෙහෙසක් නැතිව භාවනා කිරීමට හැකියාව ඇති කර ගැනීම සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ උත්සාහයක් නැතුව හොඳට භාවනා කරගෙන යන්න හොඳයි එන්නේ මේ විදිහ තමයි පින්වත්නි ඔය ඇත්තෝ බල ධර්ම ටිකයි බොච්චන් ධර්ම ටිකයි දැනගත්තේ හැමෝටම හොඳට පැහැදිලිද පැහැදිලි ස්වාමීන් වහන්සේ ඉතාම හොඳයි පින්වත්නි ඔය ඇත්තන්ට මේ මනුස්ස ජීවිතයේදී ලොකු ඉලක්කයක් තියෙනවනේ මොකක්ද තියෙන ඉලක්කය මේ මනුස්ස ජීවිතයේදී ඔබ රහත් වෙන අදිෂ්ඨානයෙන් නෙමෙයි ඉන්නේ මේ මනුස්ස ජීවිතේ ඔය ඇත්තන්ට රහත් වෙන්න පුළුවන්ද බැරිද අනිවාර්යයෙන්ම ඔය පින්වතුන්ටි හේතුකණම් ප්‍රතිඵල කොහොමත් ඉක්මනටම ලබා ගන්න පුළුවන් දි හේතුකණම් ඔය ඇත්තන්ට දැන් කරන උත්සාහය ඊළඟ භවයේ අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා ඔබ දි හේතුකයි කියන අදහස ඇතිව තමයි කටයුතු කරන්න ඕනේ මොකද ඔය ඇත්තන්ට මේ ස්කන්ධ ධාතු ආයතන අධි හොඳට වැටහෙන හින්දා මේ මනුස්ස ජීවිතේ මඟපල් ලබන්න කටයුතු කරන්න ඕන හොඳයි එහෙමනම් අදට ප්‍රමාණවත් නේද අපි සාති මහත්මියනේ එහෙමයි සෝනස දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න සාදුනාදයක් පවත්වන්න සාදු මේ පින් හේතු වේවා කියලා නිවන මරමුණු කරමින් සාදුනාදයක් පවත්වන්න සාදු සාදු සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි මේ ආශිර්වාද කරන්නේ දුබාහි පදිංචි සුපින්වත් අපි ධම්මික ගමගේ මහත්මානංස ඒ දයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මියට දූදරුවන්ට විවිධ රටවල සිටිමින් අභිධර්මයේ ඉගෙන ගත් සත්පුරුෂ පින්වන්ත ඔබ හැම දිනාටම තබන තබන පියවරක් පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදී දිව්‍යාංගි රැකවරණය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායසම ලැබේවා ආකාශත්තාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරාන් රක්ඛන්තු ත්වං සදා එහෙමනම් තිරුවන් සරණයි පින්වත්නි හැම දිනාටම තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා රෙකෝඩින් එක YouTube දානවා කියලා YouTube එකට දානවා රෙකෝඩින් එක හිටහුව අනිත් වෙනකොට YouTube එකේ අපි දාලා තියනනම් උඹට ලබා ගන්න පුළුවන්